සොඳුරු මතක සමග සැමදා රසවත් වෙන්න සන් නූඩල්ස් රසවතුන්ටමයි. මම රොහාන් සිල්වා පියතුමා, අධ්‍යක්ෂ සාමයා සාමික කේන්ද්‍රය මරදාන. අපි පාස්ටු ඉරිදින සිදුවෙච්ච ඒ මහා ඛේදවාචකය සම්බන්ධයෙන් ඉතාම උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන කණ්ඩායමක් හැටියට අපි පහුගිය මැතිවරණයට, ජනාධිපති මැතිවරණයට ප්‍රථමයෙන් හැම අපේක්ෂකයකටම යොමු කළා. පාස්ටු ඉරිදින සිදුවෙච්චේ මහා ඛේදවාචකයට යුක්තිෂ්ඨ කරන්නට නම් කටයුතු කර යුතු ක්‍රියාමාර්ග ගණනාවක් ගැන. එතකොට අද අපි හමු වෙ ඉන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තරඟයෙන් පත් වෙලා ජයග්‍රහණය කරලා. එතකොට අපි දැක්කා විජිත හේරත් ඇමතිතුමා ඊයේ පෙරේදා කියනවා පාස්ටු ඉරිදින ඒකේ මහා ඛේදවාචකයට යුක්තිෂ්ඨ කිරීම සඳහා කටයුතු දැම්මම ආරම්භ කරලා තියෙනවායි කියලා. ඉතින් අපි මේ අවස්ථාවේදී හිතුවා ඒ අයට බාර දෙන්න අපි ඒ මුලින් එවපු ලියුම සහ ඒ ලියුම අපි ක්‍රමානුකූලවම සාදලා ඒකේ කළ යුතු ක්‍රියාදාමය, ඉක්මනට කළ යුතු දේවල් සහ පසුකාලීනව කළ යුතු දේවල් අපි පිළිවෙලට සකස් කරලා අපි අද මේ යන්නේ එතුමාට මේ ලියවිල්ල බාර දෙන්න. එතකොට අපි මේකේ කියන්න හදනවා ප්‍රථමයෙන්ම අපි මුලින්නම්ම මහපාර කරපු අරගලයත් එක්ක මීගමුවේ, එතකොට අපේ මීගම් පුරවැසි කමිටුවත් එක්ක සානිකුත් සියලු දෙනාත් එක්ක අපි හඳගාලා කිව්වේ මේ පාස්තු ඉරිදින ප්‍රහාරය සම්බන්ධව තියෙන වෙළුම් ඔක්කොම එළියට දාන්න කියලා. ඒක අපි ආපහු ඉල්ලනවා මේ ජනාධිපතිතුමාගේ කරුණා කරලා ඒ වෙළුම් ටික ඔක්කොම ජනගත කරන්න, ජනතාවට අධ්‍යයනය කරන්න සඳහා ඒ ලබා දෙන්න. මේක පුස්තකාලේ පාර්ලිමේන්තු පුස්තකාලයේ පුස්කනවා. ඒක අපි හොඳටම දන්නවා. ඒ හින්දා මේ ගැන උනන්දුවක් තියෙන, කටයුතු කරන්න කැමති අයට අධ්‍යයනය කිරීම සඳහා මේ ලියවිලි ඔක්කොම ඉදිරිපත් කරන්නට කියන මූලික ඉල්ලීම අපි කරනවා. එක්කම තව විමර්ශන ගණනාවක අපි දන්නේ අපිට ලැබිලා නැහැ එකක්වත් තාම එළියට. අපි ඒවත් ජනගත කරන්නට කියන ඉල්ලීම පළමුවෙන්ම කරනවා ජනාධිපතිතුමාගේ. දෙවනුව අපි ඉතා ඕනෑකමින් කියනවා මේ වෙලාවේ මේ විමර්ශන ආරම්භ කරන්නට නම් ප්‍රථමයෙන්ම සුද්ධ කර යුතු ආයතන කීපයක තාම ඉන්නවා කට්ටිය. එතකොට අපි ඒක අපි මේක පැහැදිලිවම ලියවිල්ලේ ඉදිරිපත් කරලා තියෙනවා. එක එක විශේෂයෙන්ම ඉහළ පුටුවල ඉන්න අය නැත්නම් ඒ විමර්ශනයට සම්බන්ධ වෙලා යම්කිසි ආකාරයේ චෝදනා ලැබපු අය තාම ඒ ස්ථානවල ඉන්නවා. එතකොට අපිට ලොකු සැකයක් තියෙනවා ඒ අය ඒ තැන්වල ඉඳගෙන කොහොමද යුක්තිෂ්ඨ කරාගන්න පුළුවන් වෙන්නේ කියලා මේ සම්බන්ධව නැවතත් පරීක්ෂණ ආරම්භ කිරීම තුළ. ඉතින් අපි ඉල්ලා සිටිනවා ඒ අයට විරුද්ධව ගන්න පුළුවන් ඉක්මන් ක්‍රියාමාර්ගය අරගෙන ඊට පසුව මේ විමර්ශන කිරීම හරියාකාරව ආරම්භ කරන්න කියලා. මොකද අපිට විශ්වාසය එතකොට මේ විමර්ශන කරන්නට අවශ්‍ය කරන හොඳ වාතාවරණය ලැබෙයි කියලා. තුන්වෙනුව අපි ඉතා උනාකමින් ඉල්ලා සිටිනවා මේ විමර්ශන වලින් නැත්තම් මේ පාස්තු ඉරුදින සිද්ධ වෙච්ච ඒ ව්‍යසනය සම්බන්ධව තිබ්බ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ගණනාවක් තියෙනවා. දැන් අපි විශ්වාස කරනවා ඒ නිර්දේශ ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක කරන්න කියන එක. ඉතින් ඒක අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන්. ඒවා එකින් එක කරන්නට පටන් ගන්න. එතකොට තමයි එතුමාට පුළුවන් වෙන්නේ මේ විමර්ශන හරියාකාරව සිදු වෙනවයි කියලා ජනතාවට සාතිකයක් දෙන්න. ඉතින් අපි විශ්වාස කරනවා ඒ දේ එතුමා අතින් සිදු වෙයි කියලා. ඊට පස්සේ අපි නැවතත් මතක් කරනවා එතුමාට හානිපූර්ණය සම්බන්ධව. මේ වෙලාව වෙනකොට අපි දන්නවා ඒ වින්දිතයන් හට ලබා දීලා තියෙනවා නොඑක් ආකාරයේ පාසුකම්. නමුත් තව දීර්ඝ පාසුකම් ගණනාවක අවශ්‍යතාවයන් අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම නිරන්තරයෙන්ම බේත් ගන්නට ඕන වින්දිතයෝ ඉන්නවා. එතකොට පවුල් වල අධ්‍යාපනයේ කඩාකප්පල් වෙච්ච දරුවෝ ඉන්නවා. ඒ වගේම තමුන්ගේ ආදායම් මාර්ග බිඳහලාගත් දරුවෝ ඉන්න පවුල් ඉන්නවා. ඉතින් ඒ අය ගැනත් උනන්දු වෙලා ඒ හානිපූර්ණයේ සම්බන්ධයෙන් තියෙන ඒ කටයුතු
හරියාකාරව කරන්නට කියලා ඉල්ලීම අපි මේ අවස්ථාවේදී කරනවා. ඒකම අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. විමර්ශන කණ්ඩායමක් එක්කපත් වෙනවා නම් නිරන්තරයෙන්ම ජනතාව දැනුවත් කරන්න. මම හිතන්නේ ඒක වැදගත්. ජනතාව දැනුවත් මේව හංගලා කරන්න දේවල් නෙමෙයි දැන්. ඒ හින්දා කරුණාකරලා ජනතාව දැනුවත් කරන්න දිගින් දිගටම මේකයි වෙන්නේ මේකයි වෙන්නේ කියන කතන්දරේ. එතකොට තමයි මම හිතන්නේ අපි තුල තියෙන විශ්වාසය ඒ විමර්ශනය ගැන අපිට සාතික් කරා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ අලුතෙන්පත් වෙච්ච ජනාධිපතිතුමා එයාලා පොරොන්දු ගණනාවක් දීලා තියෙනවා එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ. අපි විශ්වාස කරනවා ඒ අනුව කටයුතු කරලා අපිත් මේ කියන කරුණුත් එක්ක ඒ සියල්ල එකට ගොනු කරාගෙන මේ විමර්ශන කටයුතු හරියාකාරව කරන්නට අත්විවාරම දාගනයි කියලා ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ බලාපොරොත්තුවෙන් තමයි අපි මේ ලිපිය මේ අවස්ථාවේදී එතුමාට බාර දෙන්නේ. වහන්සේලා දැන් මේ ගිනියන ලියුමත් එක්කම නැවත වතාවක් විමර්ශන උඩට ඇදීමක් සිද්ධ කරන්නේ. ඒ සඳහා මේ රජයේ පූර්ණ දායකත්වය ලබයි දෙයි කියලා ඔබ වහන්සේලාට විශ්වාසයක් තියෙනවද දැන් තියෙන තත්ත්වෙත් එක්ක? ඔව්, අනු කුමාර ජනායක දැන් ඉන්න වර්තමාන ජනාධිපති වෙන්න ඉස්සර වෙලත් ඊට පස්සෙත් මම හිතන්නේ කාර්ණුන් වහන්සේ මුණ ගැහුණ වෙලාවේ බොහොම සාතිකයක් දීලා තියෙනවා ඒ විමර්ශන හරියාකාරව සිද්ධ කරනවායි කියලා. ඉතින් අපිට විශ්වාසය ඒ වැඩේ ඒ විදිහට සිද්ධ වෙයි කියලා. ඔබ වහන්සේලා මේ දැන් වෙලුම් ටික නැවතවතාවක් ජනගත කරන්න කියනවා. ඔව්. දැන් මේ ජනගත කරන්න කියපු වෙලුම් ටික අතුරුදහන් වෙලා කියලාත් මාධ්‍ය වාර්තා පැළලා තිබුණා. මේක ගැන මොකද කියන්නේ? ඔව්, මම හිතන්නේ අතුරුදහන් වෙලා තියෙනවායි කියලා අපිට දැනගන්නේ අර රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේ පත්කලා මොනවාද channel 4 සම්බන්ධව විමර්ශනයක් කරන්න කියලා කණ්ඩායම. දැන් ඒ වාර්තාව නෑයි කියන කතාවක් තමයි අපිට ඇහෙන්නේ. සහ කටයුත්තර තිබ්බ වෙලියුම් ටිකක් නෑයි කියලා ආරංචියක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා දැන් ඒ ස්ථානයේ බාරව ඉන්නේ මං හිතන්නේ රවි සෙනවිරත්න හිටපු DIG. ඉතින් අපි විශ්වාසයි එතුමා මේ සම්බන්ධව කටයුතු කරලා ඒ නැති වෙලයි කියන වෙලුම් ටික ඉදිරියට ගනී කියලා අපිට විශ්වාසයක් තියෙනවා එක ගැන. දැන් ඒකම දැන් ඔබ වහන්සේලාගේ මේ විමර්ශන තත්ත්වය ගෙන යාම සඳහා රවි සෙනවිරත්න මහත්තයා ඔබ වහන්සේ තනන් කළා වගේ එතුමා මේ සිද්ධිය සම්බන්ධයෙන් හොඳ ආකාරව දන්නවා. පසුගියදා විශේෂ ප්‍රකාශකුත් කළා තිබුණා සානි අබේසේකර මැතිතුමා. මොකද හිතන්නේ දැන් එතුමාලා මේ පරීක්ෂණ නැවත වතාවක් උඩට අරගෙන මේකේ විධිමත්ම පරීක්ෂණයක් කරන්න එතුමාලට ශක්තිය තිබෙනවා කියලා හිතනවාද? මොකද අපි විශ්වාස කරනවා එතුමාලා නවත්තපු තැනින් මේක වෙනින් පැත්තකට ගියා. ඒක හොඳටම පැහැදිලි. මොකද එයාලව අයින් කරලා වෙනම කණ්ඩායමක් දාලා තමයි මේ විමර්ශනය කරන්න පටන් ගත්තේ. එතකොට අපි දන්නවා එයාලා ඒ කරාගෙන ආපු විමර්ශන නවත්තපු තැනින් පටන් ගැනීම ඉතා වැදගත් කියලා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ අය දැනුවත් තම තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ කණ්ඩායම ඒ විමර්ශන ටික ඒ නවත්තපු තැන ඉඳන් ඉස්සරහට රැගෙන යයි කියලා. ඒක අපේ විශ්වාසයක් තියෙනවා. නැවත ජනාධිපති කොමිසම පත් කරන්න වෙයිද? අවශ්‍යතාවයක් තිබ්බොත් පත් කරයි. මම අපි විශ්වාස කරනවා හැම දෙයක් කරන්න කියලා. මොකද පූර්ණ බලතල එක්ක ඒකයි අපි ඉල්ලන්නේ. පූර්ණ බලතලත් එක්ක. මොකද දැන් ගිය සැරේ වුණේ ඒ අය නිර්දේශ කරනවා. එතකොට ඒවා ක්‍රියාත්මක කරන්න වෙන්නේ වෙනින් කණ්ඩායමකට. එතකොට ඒවා යට ගහනවා. මම හිතන්නේ දැන් අපි ඉල්ලන්නේ පූර්ණ බලතල එක්ක තියෙන විමර්ශන කණ්ඩායමක් පිටවන්න. ඒකට සහයෝගය ගන්න තියෙන හැමතැනින්ම ගන්න අවශ්‍ය නම් විදේශයෙන් ලබා ගන්න කියන යෝජනාවත් අපි කරලා තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්න සූදානම් කරන්න ජාත්‍යන්තරයේ ඒ උදව්ව ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද මේක ජාත්‍යන්තරයටත් සම්බන්ධ තැන් ඇති කියලා අපිට හැඟෙනවා. මොකද මේක අපිට දැනුම් දුන්නේ ඉන්දියාවෙන්නේ. එතකොට ඒ පැත්තෙත් විමර්ශනයක් සිද්ධ වෙන්න එපා නේ. ඒ කියන්නේ අපිට ජාත්‍යන්තරයේ සහයෝගය අත්‍යවශ්‍ය වෙයි කියලා අපි හිතනවා. ඒ කියන්නේ ජනාධිපති පූර්ණ විමර්ශන කොමිසමක් කියන්නේ ඒකට අධිකරණ වලියක් ලැබෙන විදිහටද? එහෙම තමයි අපි විශ්වාස කරන්නේ. එහෙමද? ඒ කියන්නේ ඒක සිද්ධවන්න නම් වෙන්නේ මම හිතන්නේ පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ. ඉතින් අපි විශ්වාස කරනවා ඒ කටයුත්තේ මූලික කටයුතු සිද්ධ වෙයි කියලා දැන්. එතකොට පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදනත් එක්ක එම කමිටුවක් පත් කරාගනේ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ කියන්නේ වෙනමම එතකොට ආපහු නැවතවතාවක් නඩු කටයුතු මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. නෑ, මං හිතන්නේ නඩු කටයුතු නවත්තපු තැන් වලින් ඉඳන් ඉස්සරහට යන්න තියෙන විමර්ශන ගණනාවක් තියෙනවා. අපි ඒක දන්නවා. මම හිතන්නේ ඒක රවි සෙන්රත්න සහ ශානි අබේසේකරත් බොහොම පැහැදිලිවම කියලා තියෙනවා මේ ගැන. ඉතින් අපි විශ්වාස කරනවා ඒ පැත්තෙන් ඒ විමර්ශන ඉදිරිපත් කරලා ඒ සාක්ෂි ඉදිරිපත් කරලා ඒ අවශ්‍ය කරන වැඩ කටයුතු සිද්ධ වෙලා මේකේ අපි බලාපොරොත්තු වන ඒ යුක්තිය අපිට ඉෂ්ට කරගන්න හැකියාවක් තියෙයි කියලා. විය මස් කොට මස් දඩ මස් රස මොහේන අයට සම්දඩයන් සෝයා මීට්. මම තරිඳු ජයවර්ධන. අපි දන්නවා පාස්කු වෙනදා එල්ල වෙච්ච ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 කෝටාබේ රාජපක්ෂ බලයට ආවට පස්සේ ඒ හිටපු විමර්ශකයෝ බොහෝ දෙනෙක් ඉවත් කරලා
ප්‍රධාන අධීක්ෂක නිලධාරියා වෙච්ච ශානි අබේසේකර ඉවත් කරලා විමර්ශන ආරම්භ කළා. ඒ විමර්ශන අත්නෝ මතක විදිහට වැරදි පැත්තකට ගියේ. සාරා ජස්මින් වගේ කට්ටිය මරුණා කියලා ඔප්පු කරන්න තුන් වතාවක් DNA පරීක්ෂණ කරලා ව්‍යාජ කරුණු ඉදිරිපත් කරලා සමාජය නොමගැවීමක් කළා. දැන් මේ වෙනකොට ජනාධිපතිවරයෙක් පත් කළා, ආණ්ඩු මාරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලපු මේ ප්‍රධාන විමර්ශකයන් වෙච්ච ශාන්‍ය අබේසේකර, රවී සෙනවිරත්න ඇතුළු පිරිස සහයෝගය දක්වපු ආණ්ඩුවක් බලයට පත් වෙලා තියෙනවා. රවී සෙනවිරත්න මහත්මයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය බාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ජනාධිපතිවරයාට යෝජනාවලියක් බාර දෙනවා. ඒකම රවී සෙනවිරත්න මහත්මයාට යෝජනාවලියක් බාර දෙනවා මේකට අදාළ යුක්ති ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. අද වෙනකන් මේ ආණ්ඩුව බලයට පත් වෙලා මේ වෙනකොට සති 3කට ආසන්න කාලයක් ගියා. අද වෙනකන් channel 4 නාලිකාවෙන් චෝදනා එල්ල කරපු සුරේෂ් සලේ මහත්මයාව අදාළ තනතුරෙන් ඉවත් කරලා නැහැ. ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක්. මොකද ඒකට හේතුව තමයි අපි මේ යෝජනාවලියක ප්‍රධාන එකක් විදිහට දානවා. මොකද මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා, සහ ශානිය බේසේකර්ලා වගේ කට්ටියත් කරුණු අනාවරණය කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි අංශයේ පිරිස් යම් යම් සම්බන්ධතා තිබ්බා කියලා. හැබැයි මේ ප්‍රහාරයට අදාළ මූලිකම සාක්ෂි තියෙන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විදිහට channel 4 නාලිකාවෙන් චෝදනා කරපු පුද්ගලයා තවමත් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒක මේ ප්‍රහාරයේ විමර්ශනයට දැඩි බාධාවක් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඔහු තනතුරෙන් මුලින් ඉවත් විය යුතුයි, ඉවත් කළ යුතුයි. ඒ වගේම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහුගිය රජයට පක්ෂපාතීව වැඩ කරපු නිලධාරීන් තවමත් ඉන්නවා. ශානි අබේසේකරලා රවී සෙනවිරත්න හිරේ යවන්න බොරු සාක්ෂි හදපු පිරිස් තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. DNA පරීක්ෂණ 3ක් වගේ කරලා සාරා ජස්මින් මැරුණා කියලා තහවුරු කරන්න උත්සාහ කරපු නිලධාරීන් තවම ඉන්නවා. ඒ නිලධාරීන්ට විරුද්ධව තවම නීති ක්‍රියාත්මක කළා අඩුතරමේ ස්ථාන මාරු වීමක් ලැබලා නැහැ. ඉතින් අපි ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන මේ යෝජනාවලිය ප්‍රධාන යෝජනාවක් විදිහට ඒ ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා ඇයි තවත් කොමිෂන් සභාවක් ඉල්ලන්නේ කියලා. තවත් කොමිෂන් සභාවක් ඉල්ලන්නේ පහුගිය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී කට උත්තර 2000 ගාණක් අරගෙන ඒ කට උත්තර මත සාක්ෂි 400 ගාණක් අරන් තිනවා. ඒ සාක්ෂි වලින් ඉදිරිපත් වෙච්ච බොහෝ දේවල් අවසන් වාර්තාවට අවිල්ලා නැහැ. බොහෝ හෙළදරව් කිරීම අවසන් වාර්තාවට අවිල්ලා නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා දේශීය සහ විදේශීය විරිෂ්ඨකාරවරු සහ මේකට අදාළ ප්‍රවීණත්වයක් තියෙන පිරිස් සම්බන්ධ කරගෙන මිශ්‍ර කොමිෂන් සභාවක් පත් කළ යුතුයි. ඊට අදාළව කවුරු හරි හිතනවා නම් දැනට තියෙන නීති ප්‍රමාණවත් නැහැ කියලා ඒ නීති වෙනස් කරන්න පුළුවන්. අපි ඉල්ලන්නේ ජනාධිපති කොමිෂන් සභාවක් නෙමෙයි. අපි මේ යෝජනාවෙන් ඉල්ලලා තියෙන්නේ පූර්ණ පැලැති මිශ්‍ර කොමිෂන් සභාවක්. ඉතින් එවැනි කොමිෂන් සභාවක් පත් කළ යුතුයි. ඒ ඔක්කොටම කලින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ජනාධිපති ලේකම්වරයා හෝ එළියට ඇවිදිලා ප්‍රකාශයක් කළ යුතුයි. දැනට පරීක්ෂණවල තත්ත්වය මොකද්ද, කොතරින්ද නැවතිලා තියෙන්නේ, ඒ සියලු තොරතුරු හෙළදරව් කරන්න කියලා අපි මේකෙන් ඉල්ලලා තියෙනවා. ප්‍රධාන යෝජනා හතරක් වන්දි ගෙවීම, යුක්තිය වසන දීම, මේ වගේ බොහෝ කාරණා යටතේ මේ යෝජනාවලිය අපි ජනාධිපතිට ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා හැකිතාක් ඉක්මනින් විමර්ශන ආරම්භ කරලා අදාළ මේ ප්‍රහාරයේ පිටුපසටම මහමොලකරුව ජාතික ජනබල වේගයේ යෝජනාවලියේ පැහැදිලිවම තියෙනවා මේ ප්‍රහාරයේ පිටුපසටම මහමොලකරුව සහ සැලසුම්කරුව හෙළදරව් කරනවා කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉතාම කඩිනමින් මේ මහමොලකරුව සහ සැලසුම්කරුව හෙළදරව් කරයි කියලා.